අද මේ වීඩියෝ එකේ මම කතා කරන්න යන්නේ ඔයාලගේ තේ තියෙන ෆෝන් එකේ RAM එක කොහොමද වැඩි කරගන්නේ කියන විදිය ගැන තමයි අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ. සුබ දවසක් ඔයාලා හැමෝටම SL Mobile Knowledge YouTube channel එකෙන් ගෙනාව ඔයාලට සුපිරි වීඩියෝ එකක්. අපි යමු වීඩියෝ එකට. හරි ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ ඉස්සෙල්ලාම ඔයාගේ ෆෝන් එකේ සෙටින් බටන් එක ඕපන් කරගන්න. මම මේ ඔයාලට ලේසිම විදිය කියලා දෙන්නේ. මම ඉස්සෙල්ලා පෙන්නන්නම් මෙතන ටයිප් කරගන්නවා RAM කියලා. මගේ ෆෝන් එකේ RAM එක ඔයාලට පෙන්නන්නම් කීයේ තියෙන්නේ කියලා. මේකේ RAM එක උඩ ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් 8GB RAM එකක් මගේ ෆෝන් එකේ. හරි මේක මට දැන් වැඩි කරගන්න ඕනේ. මේ විදියට සර්ච් බාර් එකට ගිහිල්ලා ඔයා ටයිප් කරගන්න. මම මේ ටයිප් කරන වචනය ඇඩිෂනල් කියලා ටයිප් කරගන්න. මේ වගේ ඔයාලට කීපෑඩ් එකේ උඩ බලා ගන්නත් පුළුවන් ඇඩිෂනල් කියලා. එතන ටච් කරාම මේ වගේ වැටෙනවා. ඇඩිෂනල් සෙටින් කියනකොට ටච් කරාම ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ පල්ලෙහාට එනකොට මෙතන තියෙනවා මෙමරි එක්ස්ටෙන්ෂන් කියලා. මගේ ෆෝන් එකේ දැන් GB 8යි තිබ්බේ. මම තව දෙකක් දැම්මොත් 10ක් වෙනවා. 3ක් දැම්මොත් 11ක් වෙනවා. 5ක් දැම්මොත් 13ක් වෙනවා. තියෙන GB 5 යගේ මම මගේ ෆෝන් එකට ලබා දෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් රීබූට් යෝ ඩිවයිස් ටු ඇප්ලයි චේන්ජ්. මේ පහසුකම ලබා ගන්න ඔයාගේ ෆෝන් එක රීබූට් කිරීමට අවශ්‍යයි කියලා මෙතනින් වර්නින් එකක් ආවා. ඉතින් මම රීබූට් කියන බටන් එක උඩ මේ වගේ එකපාරක් මෙහෙම ටච් කරගත්තාන් පස්සේ ඔයාලට වෙනවා ෆෝන් එක රීස්ටාර්ට් වෙන්න හදන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් දික් වෙන නිසා මම පොඩ්ඩක් ෆෝවර්ඩ් කරනවා. රයිට් ෆෝන් එක ඔන් වුණා. දැන් අපිට බලා ගන්න පුළුවන්. හරි දැන් මම ඔයාලට පෙන්නන්නම් සෙටින් එකට ගිහිල්ලා ඉවර වෙලා මගේ ෆෝන් එකේ ඉස්සෙල්ලා තිබ්බ GB 8යි දැන් කීය තියෙනවද කියලා RAM එක. මෙන්න මේ වගේ RAM එක උඩ ටච් කරාම ඔයාලට බලා ගන්න පුළුවන් මම අර එකතු කරපු පහත් එක්ක එකතු වෙලා 8යි 5යි RAM එක 13ක් තියෙනවා. ඉතින් ওই විදිහට තමයි ඔයාගේ අතේ තියෙන ෆෝන් එකේ RAM එක වැඩි කරගන්නේ. ඉතින් තව විදියක් තියෙනවා. මම ඒ විදියත් පෙන්නන්නම්. සමහර ෆෝන් එකකින් ෆෝන් එකට වෙනස් වෙනවා. ඔයාගේ මේ අත්කාචු උඩ මේ වගේ එකපාරක් ටච් කරන ඊට පස්සේ ඔයාට පුළුවන් මෙතන මේ RAM කියන වචනේ ටයිප් කරගෙන මේ වගේ RAM Plus කියලා එක බලා ගන්න පුළුවන්. ඒක උඩ එකපාරක් මේ වගේ ටච් කරාම චෙක් ඉන් කියලා වැටලා ඔයාට බලා ගන්න පුළුවන් මේ යටින් තියෙනවා RAM Plus කියලා. ඉතින් මේක උඩ එකපාරක් ටච් කරාම ඔයාගේ ෆෝන් එක 2GB නම් ඔයාට 4GB දාගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔයාට කැමති විදිහකට RAM එක චේන්ජ් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් දාලා තින්නේ මගේ RAM එක 4GB. හරි මම හිතනවා ඉතින් ඔයාලා ගොඩක් වටිනා දෙයක් මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති. ඔයාගේ ෆෝන් එකේ RAM එක තියෙන මට්ටමට වඩා ටිකක් වැඩි කරගන්න ඕන නම් මේ විදිහට කරලා බලන්න. මගේ වීඩියෝ හොඳයි නම් තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් එක්කෙනෙක් නම් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා මාත් එක්ක එකතු වෙලා ඉන්න. අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට දැනගන්න පුළුවන් bell button එක press කරොත්. අලුත් වීඩියෝකින් හමු වෙන තුරු අදට එනනම් මම ඔබෙන් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.